අක්මාව අපේ ඇඟේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. විශාල පරාසයක ජෛව රසායනික හා පරිවෘතීය ක්‍රියාවලීන් සිදු කරන ප්‍රධානතම අවයවයක්. ඒක හරියට නිකන් ඇඟ ඇතුලේ තියෙන කර්මාන්ත ශාලාවක් වගේ. රට ඇතුලේ තියෙන කර්මාන්ත ශාලාවක් වැහුරුත් නම් වෙන කර්මාන්ත ශාලා වලින් හරි රටේ ආර්ථිකය නොවැටී තියෙයි. හැබැයි මේ අක්මාව කියන කර්මාන්ත ශාලාව නැවතුනොත් නම් සොරිම තමයි. අපි කතා කරන්න යන්නේ අක්මාවේ ඇතිවන එක් දරුණු රෝගයක් ගැන. ඒ තමයි සිරෝසිස්. කොහොමද මේ ලෙඩේ හැදෙන්නේ? ඒක හැදුනොත් මොනවද වෙන්නේ කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. සිරෝසිස් කියන රෝගය හේතු ගොඩක් නිසා හැදෙන්න පුළුවන්. උදාහරණ විදිහට මද්‍යසාර, දියවැඩියාව, ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, පාරම්පරික රෝගී තත්ත්වයන්, විවිධ ඖෂධ වර්ග. මේ දේවල් කාලයක් තිස්සේ අක්මාවට බලපෑම් කරනකොට තමයි මේ සිරෝසිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මොකද්ද මෙතනදි වෙන්නේ? කලින් කිව්ව හැම හේතුවක් නිසාම අක්මාවේ ශෛල විනාශ වෙන්න හැකියාවක් තියෙනවා. අවාසනාවකට මේ විනාශ වන ශෛල නැවත උත්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ශෛල තිබුණු ස්ථානවල තන්තු පටක තැම්පත් වෙනවා. කාලයක් තිස්සේ මේ දේ සිද්ධ වෙනකොට අක්මාවට ශෛල අඩු වෙනවා. ඉතින් ඒ වෙනකොට අක්මාවට සුපුරුදු පරිදි තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න බැරි වෙනවා. මේ විදිහට අක්මා ශෛල විනාශ වුනහම මොකද වෙන්නේ? රුධිරයේ තියෙන ප්‍රෝටීන් වලින් බහුතරයක් නිෂ්පාදනය කරන්නේ මේ අක්මාව කියන කර්මාන්ත ශාලාව ඇතුලේ. මේ අතුරින් ප්‍රධානතම ප්‍රෝටීනය තමයි ඇල්බියුමින්. රුධිර ප්ලාස්මාව රුධිර වාහිනී වලින් පිටතට නොයන විදිහට වාහිනී තුල රඳවා ගැනීමයි මෙහි ප්‍රධාන කාර්යය. සිරෝසිස් නිසා මේ ප්‍රෝටීන නිෂ්පාදනය අඩු වෙනකොට රුධිරයේ පවතින ඇල්බියුමින් ප්‍රෝටීන් ප්‍රමාණයත් අඩු වෙනවා. මේ නිසා රුධිර ප්ලාස්මාව රුධිර වාහිනී වලින් පිටතින් තියෙන පටක තරලයට කාන්දු වෙන්න පටන් ගන්නවා. මේ නිසා දෙපාවල සිට මුළු ශරීරයම ඉදිමෙනවා. අක්මාව නිෂ්පාදනය කරන තවත් දෙයක් තමයි රුධිරයේ කැටි ගැසෙන්න අවශ්‍ය කරන සංඝටක. මේවට කියන්නේ ක්ලොටින් ෆැක්ටර්ස් කියලා. මේ ක්ලොටින් ෆැක්ටර්ස් වර්ග 13ක් තියෙනවා. එයින් 10ක් පමණ නිෂ්පාදනය කරන්නේ අක්මාව. අක්මාවට ක්ලොටින් ෆැක්ටර්ස් නිෂ්පාදනය කරන්න බැරි වෙනකොට රුධිරයේ කැටි ගැසීම අඩු වෙනවා. මේ අතරේ අක්මාවට රුධිරයට ඇතුල් වන විෂ ඉවත් කිරීම හෝ විෂ රහිත ද්‍රව්‍ය බවට පත් කිරීමේ හැකියාවත් අඩු වෙනවා. අපේ ඇඟේ හැදෙන විෂ ද්‍රව්‍යයක් තමයි ඇමෝනියා. අක්මාව ඇමෝනියා යූරියා බවට පත් කරනවා. අක්මාවට ඇමෝනියා යූරියා බවට පත් කරන්න බැරි වෙනකොට රුධිරයේ තියෙන ඇමෝනියා ප්‍රතිශතය වැඩි වෙනවා. මේ ඇමෝනියා රුධිරය හරහා මොළයට ගමන් කරලා හෙපටික් එන්කෙෆලොපති කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. එතකොට රෑ දවල් මාරු වෙනවා. විකාර කියවෙනවා. දවස වේලාව අමතක වෙනවා. සිරෝසිස් නිසා ඇතිවන තවත් රෝගී තත්ත්වයක් තමයි පෝර්ටල් හයිපර්ටෙන්ෂන්. සිරෝසිස් නිසා අක්මා ශෛල විනාශ වෙලා තන්තු පටක තැම්පත් වෙලා අක්මාව ඇකිලෙන නිසා කලින් වගේ රුධිරයට අක්මාව ඇතුළට යන්න අමාරුයි. මේ නිසා කුඩා අන්ත්‍ර හා මහා අන්ත්‍රවල ඉඳන් රුධිරය ගෙනෙන ශිරාවල රුධිර පීඩනය වැඩි වෙනවා. මේ නිසා කුඩා අන්ත්‍ර හා මහා අන්ත්‍රවල ඇති ශිරාවල රුධිරය පිරීමෙන් ශිරා විශාල වීමකට ලක් වෙනවා. ඒ වගේම ආමාශයේ මුල් හරියේ ගලනාලයේ පහළම හරියේ තියෙන ශිරා මේ ශිරා පද්ධතියට සම්බන්ධයි. මේ ශිරාවල රුධිර පීඩනය වැඩි වෙලා ශිරාවලට හානි වෙලා රුධිරය ආමාශය තුළට ඇතුල් වෙනවා. මේ නිසා රෝගියා ලේ වමනය කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම සිරෝසිස් නිසා වකුගඩු ආබාධත් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි අපේ අක්මාව අකර්මණ්‍ය වුණාම ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලගේ ඇඟේ තියෙන අක්මාව ගැන ෆැක්ටරි එක ගැන අවධානයෙන් ඉන්න. ඒක බංකොලොත් වෙලා වැහිලා යන්න නම් දෙන්න එපා. මොකද ඒ ෆැක්ටරි එක වැහුණොත් වැහුණම තමයි ආයේ අරින්න වෙන්නේ නැහැ.